ஸ்ரீ லங்காவை பிரியதம லெமன் பஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பஃப் ஸ்ரீ லங்காவை பிரியதம லெமன் பஃப் அதி விசிஷ்ட மாஞ்சி லெமன் பஃப் சேருவில மங்கள மகா விஹாரே விஹாராதிபதியோ வட சிட்டி பூஜ்ய சேருணுவர சரணகித்தி ஹிமியான்கே அபவத்திமேன் பாசு எம விஹாரே விஹாராதிபதி துரிய பிலிபந்து மதபேதாத்மக தத்துவயக் கேதிவுனா ஏ எம விஹாராதிபதி துரிய சந்தஹா கொட்டபல அமரகித்தி ஹிமியான் சஹா வத்மன் விஹாராதிபதி பூஜ்ய முங்ஹேனே மெத்தாராம ஹிமியான் ஐதிய பிரகாஷ்கிரிமத் சமகாயி மெம கடலுவ சம்பந்தேன் முத்தூர் அதிகரணே மேவன விட்டு நடுவாக் விபாக விமின் பவத்தின் அத்தரு எம விஹாரேட்டு வெடமகிரீம தானம் கிரமின் கொட்டபல அமரகி தேமியான்ட வாரண நியோகியாக்த பணவா திபினவா கெசே வெதத் பசுகிய விசினவனதா அமரகி தேமியானத்திலு பிரிசக் போலீஸ் நிலதாரிந்த சமகின் சேருவில மங்கள மகா விஹாரே வித்து வெடமகிர திபினவா අලුත් පිරිස එතන පදිංචි වෙන වෙලාවේදී මගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා 3-4 ඉවත් කරලා තමයි ඔය පදිංචිය ඒගොල්ලෝ අරගෙන තියෙන්නේ. අඩුකාරතුමා කිව්වා එහෙම පුළුවන් කමක් නැහැ. ඒ නිසා ගිහිල්ලා පදිංචි වෙන්න කියලා. ඉතින් අපි ඒසරේ පදිංචිය ලබා ගැනීම සඳහා පොලිසියත් එක්කම ගියා. විහාරයට වැඩම කළ අමරකීති මියන්නතුළු පිරිස එයිදී සංඝාවාසයේ විවෘත කරන ලෙසට විහාරයේ සිටි ස්වාමින් වහන්සේ නමකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ විහාරාධිපති වහන්සේ ඒ අවස්ථාවේදී මෙතන බැහැර වැඩ නිසා මම කිව්වා නායක හාමුදුරුව පැමිණෙන තෙක් සුළු මොහොතක් වාඩි වෙලා ඉන්න කියලා. ඒ වෙලාවේ එහෙම ඉන්න බෑ කියලා දොරවල් අරින්නේ කිව්වා. ඒ අතරතුරදී විහාරයේ සිටි පුද්ගලෙක් එම සිදුවීම පටිගත කර තිබෙනවා. අපට මේ ස්වාමීන් වහන්සේලා හැටියට සේවින් උරුමකාරය හැටියට මේක කරන්න ඕනේ. මෙතන පොලිස් බලධාරීන් හැටියට මොකද අනුගමනය කරන්න වැඩ පිළිවෙල කියන්නේ? දොර වහලා තියෙනවා. මොකද ඔයගොල්ලන්ගේ ක්‍රියාමාර්ගය පොලිසිය උදව් කළා ඉන්න හාමුදුරුවෝ එළියට දාන්න. පොලිස් ප්‍රාදේශීය ලේකම්තුමා උදව් කළා ඉන්න හාමුදුරුවෝ එළියට දාන්න. අරකාරය නියෝග කාර්යාලයේ දෙන්න පුළුවන් හිතා හිතුවට. ඔව්. ෆෝන් එකකින් තමයි වීඩියෝ කරේ එකට ගැහුවා ගහන ගම ෆෝන් එක බිම වැටුණා ඊට පස්සේ මම ටැග් ගාලා නැමෙලෙල්ල එක අහුලන ගම තෙක් ආපු පිරිසක් ආවා මට ඊට පස්සේ එකපාරට ගහන ගියා අප මෙම චෝදනාව සම්බන්ධයෙන් පූජ්‍ය කොටපොල අමරකීති හිමියන්ගෙන් විමසීමක් කළා. කෝලාහලයක් වුණාය කියලා ඔය කියන කතන්දරය සම්පූර්ණ බොරු. මොකද පොලිසියේ හිටිය නිලධාරීන් ඒගොල්ලෝ සියලුම සිදුවීම් පටිගත කරලා තිනවා. ඒ කිසිම වීඩියෝ එකක නැ කාටවත් පහර දීමක් පිළිබඳව. ඉතින් මේක වෙන අරමුණක් ඇතිව මේ ප්‍රශ්නය පළල් තලයකට ගෙනියන්න තමයි අය කල්පනා කරන්නේ.